ගොඩක් අය සැලොන් වලට ගියාට දන්නේ නැහැ කොහොමද ඔයාලගේ අයබ්‍රෝ එක හදන්නේ කියලා. ඉතින් ඒක නිසා මම අද හිතුවා ඔයාලට කොහොමද අපි අයබ්‍රෝ එකක් හදන්නේ කියලා කියලා දෙන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලත් සැලොන් එකට ගියාම ඔයාලගේ අයබ්‍රෝ එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ෆොටෝ එකෙන් පෙන්නන්නේ අයබ්‍රෝ මැපින් එක. ඒ කියන්නේ අපි අයබ්‍රෝ එකක් හදන්න කලින් මැප් කරගන්නේ කොහොමද කියන එක ගැන. අපි ඉස්සෙල්ලාම රෆ්ලි මං ඔයාලට කියලා දෙන්නම්. අපේ නහය මුලින් පටන් ගන්න තැන ඉඳලා උඩට කෙලින් නූල තිබ්බාම එතන ඉඳලා තමයි අයබ්‍රෝ එක අපි පටන් ගන්න තැන කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි නහය මුල ඉඳලා අපි කෙලින් බලන්න කියලා එහේ කළු බෝලි මැදින් හරහට යන ඉරත් එක්කම අපි නූල තිබ්බහම එතනදී අපිට හොයාගන්න පුළුවන් අයබ්‍රෝ එක ඉස්සෙන්න ඕනේ කොතනදද කියලා. ඒ වගේම තමයි නහය මුල ඉඳලා අපේ ඇහැ ඉවරන තැනත් එක්කම අපි නූල දිගට තිබ්බොත් අපිට එතනින් අඳුරගන්න පුළුවන් අයබ්‍රෝ එක ඉවර කරන්නේ කොතනින්ද කියලා. ඉතින් මෙන්න මේ තුනෙන් අපිට හොයාගන්න පුළුවන් අයබ්‍රෝ එක පටන් ගන්න තැන, ඉස්සෙන තැන සහ ඉවර කරන තැන. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ත්‍රෙඩින් කරද්දී අපි නූල අල්ලගන්නේ කියලා. ඉස්සලම ආලා මේ වගේ සයිස් නූල් කෑල්ලක් ගන්න. අත් දෙක මේ ගන්න දිගහැරපුවාම එන කෑල්ලක් වගේ. ඊට පස්සේ ඔයාලා කටේ එක පැත්තක නූල තියාගන්න. මම තියාගන්නේ වම් පැත්තේ. ගොඩක් අයට දකුණු අත හුරුණා වම් පැත්ත තමයි නූල තියාගන්න ඕනේ කටේ. ඊට පස්සේ මම අතින් මේ විදිහට ඇදලා දකුණු අතින් හරස් අතට ගන්නවා. ඊට පස්සේ වම් අතේ මාපට ඇඟිල්ලෙන් මේක මේ විදිහට නූල අරගෙන තමන්ගේ පැත්තට වට 6ක් 7ක් විතර කරග ගන්නවා. ඊට පස්සේ අපි රවුම හදා ගන්න ඕනේ. මේ විදිහට වට 6ක් 7ක් කරග ගත්තට පස්සේ අනිත් පැත්තේ කෑල්ල, ඒ කියන්නේ වම් අතින් අපි මේ විදිහට ඔතාගෙන අපිට අයබ්‍රෝ එක හදන්න ඕනේ උස ප්‍රමාණය හදා ගන්නවා. ඒ කියන්නේ අපේ ඔළුව එන්න ඕනේ ගාන, අපි ක්ලයන්ට් කොච්චර ලඟ වෙන්න ඕනද කොයි උසින්ද එන්න ඕනේ ගාන මෙන්න මේ විදිහට නූල දික් කරන්න පුළුවන්, පල්ලෙහාට කරන්න පුළුවන්. මේ බලන්න ඒ ගානට අතේ අඹර ගන්නවා. එතකොට මේ මැද රවුමෙන් තමයි අපි අයබ්‍රෝ එක ගලවන්නේ. ඔයාලට පේනවා ඇති මේ වම් අතේ මාපට ඇඟිල්ලෙන් අපිට මෙහෙම කළා රවුම ලොකු කරගන්න පුළුවන්. ඊට පස්සේ අයබ්‍රෝ එක හදාගෙන හදාගෙන යනකොට රවුම පොඩි වෙනවා. අපිට ආපහු රවුම ලොකු කරගන්න ඕන නම් අර කලින් විදිහට වම් අතේ මාපට ඇඟිල්ල මෙහාට කරනවා. ඊට පස්සේ ආයෙ රවුම ලොකු කරගන්න ආයෙත් අයබ්‍රෝ එක හදාගෙන යන්න පුළුවන්. ආයෙත් මං කියලා දෙන්නම්. ඉස්සලම වම් පැත්තෙන් තියාගන්න නූල, ඊට පස්සේ වම් අත ඉස්සරහට අරන් දකුණු අතේ මේ විදිහට අල්ලගන්න. ඊට පස්සේ වම් අතේ මාපට ඇඟිල්ලෙන් නූල මෙහාට අරගෙන වට 7ක් 8ක් විතර තමන්ගේ පැත්තට කරගගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට රවුම හදා ගන්න පුළුවන්. වැඩි කොටස අනිත් අතින් මේ විදිහට ඔතා ගන්නවා තමන්ට උස ගානට එන විදිහට. ඊට පස්සේ අයබ්‍රෝ එක මේ විදිහට හදාගෙන හදාගෙන යන්න පුළුවන්. එතකොට රවුම පොඩි වෙනවා ටිකක් කරද්දී. රවුම ලොකු කරගන්න ඕන වම් අතේ මාපට ඇඟිල්ලෙන් මේ විදිහට ඇදලා රවුම ලොකු කරගන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් මේ විදිහට හදාගෙන යන්න පුළුවන්. මේ රවුමේ අතුල් පැත්තට තමයි අයබ්‍රෝ එක අහුවෙන විදිහට අපි අයබ්‍රෝ එක තියලා අයබ්‍රෝස් ගලවන්නේ. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමේ කරන්න මේ ඒ සාමාන්‍යයෙන් අර තරම් ලොකු කෑල්ලක් නෙමෙයි, පොඩි ප්‍රමාණයක නූලක් ගන්නවා. ඊට පස්සේ ඔයාලා ඒක ගැටයක් ගහගන්න. ගැටේ ගහලා ඉවරලා ඒ ගැටේ තියාගන්න ඕනේ තමන්ගේ ඇඟිල්ලට. ඒ කියන්නේ ගැටෙන් තමයි නූල අල්ල ගන්න ඕනේ. ගැටේ මැද්දට එන්න දෙන්න බෑ, හැමුණොත් මූණ තුවාලෙන්න පුළුවන්. ගැටේ ඒක නිසා එතනින් අල්ලගෙන අනිත් අතින් වට 7ක් 8ක් විතර නූල කරක ගන්න. එතකොට මේ විදිහ එකක් එනවා. අපිට මේ විදිහටත් අයබ්‍රෝ එක හදන්න පුළුවන්. හැබැයි මට නම් ගොඩක්ම ලේසි. නූල කටේ තියන් කරන එක හොඳට ප්‍රෙෂර් එක දෙන්න පුළුවන්. මේකෙන් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න අමාරුයි. ආයෙත් කියලා දෙන්න. මේ විදිහට ගැටේ ගහන් ගැටේ අල්ලගන්න ඇඟිලි දෙකට තියලා ඒක මැදට එන්න දෙන්න එපා. ඊට පස්සේ අනිත් අතින් මේ විදිහට කරකලා වට 7ක් 8ක්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට අත් දෙක මෙහෙම දාලා අයබ්‍රෝ ඕන පැත්තකට මේක අල්ලන්න පුළුවන්. මොකද දෙපැත්තෙම රවුම් තියෙන නිසා කලින් ක්‍රමයේ දින රවුම ඇතුල් පැත්තට තමයි අයබ්‍රෝ එක අල්ලන්න ඕනේ. දැන් මම ඔයාලට ඉස්සෙල්ලාම නිකට ත්‍රෙඩින් කරලා පෙන්නන්න. ඔයාලට පේන ඇති රවුම ඇතුල් පැත්තට තමයි අපි කෙස් ගහ අල්ලන්නේ. ඊට පස්සේ ඔලුව චුට්ටක් උඩට අදපුවාම කෙස් ගහ ගැලවිලා යනවා. මේක ඔයාලට අර මං කියපු විදිහට රවුමට වගේ රවුම අතින් හදාගෙන හිම කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ටිකක් ලේසි. ඔයාලා දෙකෙන්ම කරලා බලන්න. මේ ක්‍රමෙන් ඉක්මනටම කෙස් ගහ ගලවලා අයින් කරන්න පුළුවන්. ඔයාලට ඉස්සෙල්ලම කරන්න අමාරු නම් තමන්ගේ කකුලේ වගේ ගලව ගන්න එක හොඳයි කාගවත් මූණකට යන්න කලින්. මොකද මූණවල තුවාලෙන්න පුළුවන් පුරුදු නැතුව කරාම. ඒක නිසා තමන්ගේම කකුලේ අයබ්‍රෝ එකක් ෂේප් එකට ඇඳගෙන ඔයාලට මේ විදිහට ගලවලා ඉස්සෙල්ලම පුරුදු වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර කෙනෙක්ගේ අතේ හරි කමක් නැහැ. ගලවලා පුරුදු වෙන්න මූණකට ඉස්සෙල්ලම යන්න එපා. ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් කෙස් ගහ කොහොමද ගැටේට අල්ලගන්නේ, කියන්නේ රවුම මැද්දට අල්ලගෙන කොහොමද අදින්නේ කියලා මේකෙන් බලා ගන්න පුළුවන් හොඳට.
ඊළඟට අපි අයිබ්‍රෝ දෙක හදන්න යමු. අයිබ්‍රෝ එක හදද්දී ඉස්සෙල්ලාම ඔයාලා අයිබ්‍රෝ එක මුලින්ම පටන් ගන්නේ නැහැ. සෙන්ටිමීටර භාගයක විතර පොඩි ඉඩක් තියලා එතනින් එහාට තමයි ඉස්සෙල්ලාම අයිබ්‍රෝ එක හදන්නේ. අයිබ්‍රෝ එකේ පහළ කොටස ගලවන්න කලින් අපි උඩ කොටස V shape එකට හදාගෙන ඉන්න ඕනේ. අයිබ්‍රෝ ගලවද්දී ගොඩක් පරිස්සමෙන් එක කිස් ගහක් ගැලවුණාම ලොකු වෙනසක් පේන්න පුළුවන් අයිබ්‍රෝ එකේ. ඒක නිසා හරියට නූල තියලා ඉර එන විදිහ බලලා ඊට පස්සේ තමයි ගලවන්න ඕනේ. මොකද නූල තිබ්බහම මේ බලන්න කෙලින්ම ඉර පේනවා. අපිට ඒ ගන්න ගලවගෙන යන්න පුළුවන්. අපිට ගලවන්න අවශ්‍ය ප්‍රමාණය විතරයි අපි මේ ගැටේ ඇතුළට අල්ලගන්නේ. මොකද ඊට වැඩි ප්‍රමාණයක් ඇල්ලුවොත් ගැලවිලි යනවා අපිට හොයන්න බෑ. කෙස්කස් එකක් හෝ දෙකක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ගැටේ ඇතුළට අපි ඉස්සෙල්ලාම අල්ලගන්නේ. ඒ වගේ ටිකෙන් ටික තමයි ගලවගෙන උඩට උඩට යන්නේ. අයිබ්‍රෝ එක හදනකොට අපි එක අයිබ්‍රෝ එකක් හදනකොට උඩ පැත්තේ ඉඳලා හදන්න ඕනේ. අනිත් අයිබ්‍රෝ එක හදනකොට පහළ පැත්තේ ඉඳලා හදන්න ඕනේ. අපිට හුරු විදිහට, කියන්නේ සමහර අයට දකුණෙන් හුරුයි, සමහර අයට වමෙන් හුරුයි. මොකද අයිබ්‍රෝ දෙක වැවිලා තියෙන්නේ දෙපැත්තකට. ඒ කියන්නේ දකුණු පැත්තක වැවිලා තියෙන දකුණු අත පැත්තට, වම් පැත්ත වැවිලා තියෙන වම් අත පැත්තට. එතකොට ඒක ගලවද්දී ගොඩක් වෙලාවට වම් අත පැත්ත ගලවද්දී අපි උඩ පැත්තේ ඉඳලා තමයි ගලවන්නේ. මොකද අයිබ්‍රෝ තියෙන වැවිලා තියෙන පැත්තට විරුද්ධ අතට තමයි අපි හැම වෙලෙම අයිබ්‍රෝ එක ෂේප් කරන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන් වම් පැත්ත ගලවද්දී ඔයාලා උඩ පැත්තේ ඉඳලා අයිබ්‍රෝ එක හදන්න ඕනේ. දකුණු පැත්තක ගලවද්දී ඔයාලා ක්ලයන්ට් ඉස්සරහ පැත්තට ඇවිල්ලා තමයි අයිබ්‍රෝ දෙක ගලවන්න ඕනේ. එතකොට තමයි හරිය විදිහට, කියන්නේ විරුද්ධ පැත්තට කෙස් ගහ ගලව ගන්න පුළුවන් වෙන්නේ. උඩ කොටස ඒ විදිහට ගලවගත්තට පස්සේ අපි අයිබ්‍රෝ එකේ පල්ලෙහා කොටස හදන්න යන්නේ. එතකොට ක්ලයන්ට් කියන්න ඕනේ හොඳට දෙපැත්තට අයිබ්‍රෝ එක ඇදලා අල්ලගන්න කියලා. මොකද නැත්නම් ඇහැ උඩ තුවාල වෙන්න පුළුවන්. එතන හදද්දී තුවාල ඉස්සලම අයිබ්‍රෝ එක මුල ඉඳලා පටන් ගන්නේ නැහැ. චුට්ටක් මැද ඉඳලා පටන්ගෙන ගලවගෙන ගිහිල්ලා අන්තිමටම තමයි අයිබ්‍රෝ එකේ මුල් ටික ගලවන්නේ. ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මොකද කේස් ගස් දෙක තුනක් එකවර ගැලවිලා ගියොත් අයිබ්‍රෝ එක ගොඩාක් හීන වෙන්න පුළුවන්. ඒකෙන් හරිය පරිස්සමට කේස් ගස් එකින් එක වගේ ගලවනවා නම් ඒත් ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රොෆෙෂනල් කෙනෙක් නම්, පුරුදු කෙනෙක් නම් ගැලවුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා ඉස්සලම ගලවද්දී ගොඩක් වෙලාවට කේස් ගස් එකින් එක වගේ ගලවලා පුරුදු වෙන්න. එතකොට අයිබ්‍රෝ එක ගොඩක් හීන කරන්නේ නැතුව ලස්සන ෂේප් එකකට හදා ගන්න පුළුවන්. මේකේ උඩ කොටස අයිබ්‍රෝ එකේ උඩ කොටස V shape එකට ගත්තට අපි අයිබ්‍රෝ එකේ පල්ලෙහා කොටස curve එකක් වගේ තමයි ඉන්නේ, අඩකාවයක් වගේ. එතකොට තමයි අයිබ්‍රෝ එකේ ලස්සන shape එකක් එන්නේ. නැත්තම් උඩ එකත් V වගේ හදලා පල්ලෙහා කොටසත් V එක වගේ හැදුවොත් අයිබ්‍රෝ එක කැතයි. ඒක නිසා උඩ කොටස V shape එකට හදලා යට කොටස අඩකාවයක් වගේ මේ shape එකට තමයි හදන්න ඕනේ. එතකොට තමයි ලස්සන අයිබ්‍රෝ එකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අයිබ්‍රෝ එක neat එකට ගැලවිලා තියෙනවා. වැඩි කොටස් තියෙනවා නම් එක එක ඔයාලා බලන්න, නූලෙන් පොඩ්ඩක් කෙස් ගස් ටික උස්සලා බලන්න. සමහරවිට අපිට පේන්නේ නැතුව අස්සෙන් එකක් දෙකක් ඉතුරුලා තියෙන පුළුවන්. අන්තිමට අපිට ඒ ටිකත් ගලවලා දාන්න පුළුවන්. එතකොට තමයි අයිබ්‍රෝ එකේ නීට් එක ගොඩක්ම ලස්සනට පේන්නේ. කියුවා වගේ අන්තිමට තමයි කෙස් ගහ, මේ කියන්නේ මේ අයිබ්‍රෝ එකේ මුල ටික ගලවන්නේ. මැද ඉඳලා පටන්ගෙන අගට නිකන් ගලවලා අන්තිමට තමයි අයිබ්‍රෝ එකේ මුල ගලවන්නේ. පල්ලෙහා වගේම උඩත් එහෙමයි. උඩ කොටසෙත් මැද ඉඳලා චුට්ටක් ගලවගෙන ගිහලා අන්තිමට තමයි අයිබ්‍රෝ එකේ මුල් කොටස ගලවන්නේ. එතකොට තමයි අයිබ්‍රෝ ෂේප් එක අපිට හරියටම ගන්න පුළුවන් වෙන්නේ.
දැන් අපි එක eyebrow එකක් හදලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් වටේට එක කෙස් ගහක්වත් නැහැ. හොඳට කෙස් ගස් ටික ගැලවිලා neat එකට eyebrow එක තියෙනවා. මම තවත් eyebrow දෙකක් හදන්නේ. එහෙම එක දාන්නම් කලින් විදිහටමයි. මම explain කරන්න නැහැ. මොකද මම කලින් එක explain කරපු නිසා ඔයාලා හොඳට බලා ගන්න කොහොමද eyebrow shape එක හරියටම එන විදිහට ගලවන්නේ කියලා.